අද මම කතා කරන්න යන්නේ කංශ සම්බන්ධයෙන් නැත්නම් ගංජා සම්බන්ධයෙන් ගංජා ගැන මගේ ගොඩක් වීඩියෝ මේ වෙනකොට පළ වෙලා තියෙනවා ඒ වගේම අදත් මම වීඩියෝ එකක් ඒ පිළිබඳව යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මොකද ඒකට හේතුව මම අරගලයක් පටන් ගන්න තියෙනවා මේ වෙනකොට දලදාග මුරලෝස කනුවට නැගලා පළවෙනි අරගලේ පටන් ගත්තා දෙවෙනි එක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක ළඟදී පටන් ගත්තා ඒ වගේම තුන්වෙනි එක කොළඹදී කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මගේ අරගලය පළවෙනි එක තමයි කංශ නීතිගත කරමු දෙවෙනි එක කංශ වවමු ඒ වගේම කංශ පිටරට යවමු ඩොලර් ගේමු පෝලිං යුගය අවසන් කරමු ඒ වගේම කංශ වලින් වැඩගමු කියන මාතෘකාව යටතේ තමයි අද මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ගොඩක් දිනක අප්‍රසන්න කරන ඒ වගේම ලැජ්ජාසහගත බයසහගත මද්ද්‍රව්‍යයක් මත් වෙන දෙයක් කියලා හැම කෙනාම ප්‍රචලිත කරන මේ කංශ පිළිබඳව අපි හිතලා බලුවොත් එහෙම ඊට වඩා වැදගත් දේවල් තියෙනවා හොඳ දේවල් අපි ගමන් කරන මාවතක් ගත්තාම ඒ හොඳ නරක දෙකක් තියෙනවා ඒ පිළිබඳවයි මා අද ඔබට කියන්නට යන්නේ तुम लोकेट जायगत नाम ये दुन्ना शमतन शमदिनट ज्ञानय कंदवन्ना कंसा पिली बांधेवे तोरे तुरु पवसन्ना नुगत जनयाट अवबोधय दिन्ना गंजा कियन्न कलिन कीवे खंस कियन्न कलिन कीवे त्रैलोक्य विजय पत्रं कियला त्रैलोक्य कियला कियन्ने तुन लोकेम विजय कियन्ने जयगत पत्र कियन्ने कोल तुन लोव जयगत कोल मोकद तुन लोव कियला कियन्ने गत शरीर मनस एवगेम विज्ञान कियन मेन्न मे तुनम उसास्तात्तुने पात करन्नट पुलुवन् निरोगी मत करन्नट पुलुवन् देयक् तमयि कंसक लक्कियन्ने कंसक कियन्ने तीवुनु कंसक कियन्ने सरल कंसक कियन्ने कुष्ठ नसन देयक् कंसक कियन्ने सेम नसन देयक् इति एक निसा मम हितन्ने कंस वलिन् अपट वदगत् कारणा गोडाक् करगन्नट पुलुवन्कम तियेनवा खंसाहन गेन वेला गन्नी शंका नतीलेस चिवरु महन्नी दंसा कुंभुके पोतुवार गन्नी पिंगलबुमत पांडु कहाट पोवन्नी खंस गहें इसर चिवरु महागत्त विधि ए वगे मतमाई कांस दुंबी में मुकद्द वेन्नी कांस दुंबी में अपे कट्टी गोडाक तीन प्रमाणेट वडा गन्न हिंदा अपट आहित कराय कियला गोडाक बुन हिंदा अपट आहित कराय कियला मुकद्द में गोड मुकद्द में प्रमाणे एतोड अपि कोच्चरद्द कांस बोंड ओन प्रमाणयक् तीनवद दन्नवद मैनवद नै अपि किसी केनेक् दन्ने नै अपि सुरुट्टु बोनवा सिगरेट बोनवा बीडी बोनवा बिट कनवा මේ මොනාකරත් මේ වගේ තියෙන දුම්කල දුම්කල වල තියෙන නිකටින් නිකටින් ශරීරගත වෙච්චාම පිළිකා හැදෙනවා ගංජා වල නැත්නම් කංසා වල තියෙන්නේ TSC කියලා සඳහන් කරනවා ටෙට්‍රාහයිබ්‍රිඩ් කැනබිනෝල් තමයි තියෙනවා කියලා කියන්නේ අපි මම පොත්පත් වලින් දැකලා හිටන් දන්න විදිහෙන් කියන්නේ වසන්ත සීනවලියංග මහත්තයාගේ ත්‍රිලෝක විද්‍යාව කියන පොතේ TSC කියලා කියන ටෙට්‍රාහයිබ්‍රිඩ් කැනමිනෝල් TSC කඳුර ගියපුවාම CB1 කියන අගලු ඇරෙනවා ඇරුණාම කියනවා මට බඩගිනියි කියලා ඒ කියන්නේ කංශ බොන එක්කෙනාට හොඳට කෑම කන්න ඕනේ TSC කඳුර ගියපුවාම CB1 අගලු ඇරෙනවා ඇරුණාම තරහ එන්නේ කංශ බොන එක්කෙනා කවුරුවත් එක්ක ගහ ගන්න යන්නේ පෞල් සමාජය ගත්තත් ගංජා ගහලා ගෑණියෙකුට හිරිහැර කරා ළමයෙකුට ගැහැව්වා අතන ප්‍රශ්නයක් වුණා ගහගත්තා කියලා මම හිතන්නේ පොලිසියකවත් නැතුව ඇති ඉතිහාසයක මම හිතනවා. ඒ කියන්නේ කංශය තරම් සංවේදී දෙයක්. ඒ වගේම තමයි කංශ දුම්බීමේදී TSC කඳුර ගියන් CB1 නගලු වරුණාම
සිතුනවා පරියන්ත ශක්තිමත් කරන අපට දැනුම් කරන්න සිතුනවා පරියන්ත මගේ කොන්දේ තියෙන ඒ වගේම තමයි අපට දැනුම් කරන්න. එතකොට ඒ සිතුනවා පරියන්ත ශක්තිමත් කරන එක තමයි කංශ වලින් කරන්නේ. TSC කන්දර ගියපම CB1 අගලු අරනවා. අරනවාම ධාරණ ශක්තිය මතක ශක්තිය වැඩි වෙනවා. TSC කන්දර ගියපම CB1 අගලු අරනවා. අරනවාම වැඩ කාර්යක්ෂම කරනවා ඉක්මන් කරනවා. TSC කන්දර ගියපම CB1 අගලු අරනවා. අරනවාම වේගෙන් දුවන හිත මොහොතක් නවතිනවා. TSC කන්දර ගියපම CB1 අගලු අරනවා. අරනවාම ලිංගික ක්‍රියාකාරකම් වලදී හොඳ තෘප්තියක් සතුටක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හොඳට සෙක්ස් කරන්න පුළුවන්කම තියෙනවා. TSC කන්දර ගියපම CB1 අගලු අරනවා. අරනවාම වේදනාව නොදෙනී යනවා. මෙන්න මේ කියන කරුණු කාරණා අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ කංශදුම් බීමෙන්. කංශදුම් බීමෙන් අයිති විපාක මොනවාද? කංශදුම වග්ගඩු වලට බලපානවා. හෘද වස්තුවට බලපානවා. මොළයට බලපානවා. මොකද ඒකට හේතුව කංශ තියුණුයි කිව්වා, කංශ සැරයි කිව්වා, කංශ කියන්නේ කුෂ්ඨ නසන දෙයක් කිව්වා, කංශ කියන්නේ සෙම නසන දෙයක් කියලා කිව්වා. අපේ නහරවල කූල් කරන්න එහෙම නැත්නම් අපේ නහරවල සීතල කරන්න සම්පූර්ණම සෙම වලින්. ඒ සෙම සම්පූර්ණ පල්ලයට එම නිසා කංශදුම් බීමෙන් මොළයේ තියෙන ආයු ස්නායු කර වෙනවා කියන එක මම විශ්වාස කරනවා. මේක පොත්වල තියෙන දෙයක් නෙමෙයි මම විශ්වාස කරන දෙයක්. කෙසේ නමුත් කංශ අපට බොන්න තියෙන්නේ දුම විතරක් නෙමෙයි අපට කංශ සම්බෝලා දාගෙන කන්න පුළුවන්. කංශ වලින් චොකලට් හදන්න පුළුවන්, බිස්කට් හදන්න පුළුවන්. ඒ වගේම කංශ දලුටියක් කඩලා ගලේ දාලා අඹරලා අපට මාළුවකට දාලා කන්න පුළුවන්. ඒ වගේම කංශ ඇට වලින් අපට තෙල් ඉඳ ගන්න පුළුවන්. දැන් අබ කියන්නේ කංශ වලට වඩා ගොඩක් කුඩයිනේ. එතකොට කංශ ඇට වලට වඩා ගොඩක් කුඩයි අබ ඇට කියන එක. එතකොට මේ අබ ඇට වලින් තෙල් ඉඳින්න පුළුවන් නම් අයි කංශ ඇට වලින් තෙල් ඉඳින්න බැරි. පුළුවන්. කංශ ඇට වලින් තෙල් ඉඳ ගත්තාම ඒ තෙල් මම හිතන්නේ දැනට වෙළඳපොලේ රුපියල් 5000ක් විතර අවුන්සයක්. පිටරට. ඒත් මේ ලංකාවේ නෑ. ඒකින්ද කංශ ඇට වලින් තෙල් ඉඳගෙන ඒ තෙල් වලින් ඔය කසත් කැලිපේලිය ආදී හදා ගන්න පුළුවන්. දැන් කංශ දූපයක් වශයෙන් බුදුරණන් වහන්සේට ඉස්සර පූජා කරා. මගේ අවසාන සටන් පාටි කියන්නේ කංශ නීතිගත කරමු, කංශ වවමු, පිටරට යවමු, කංශ වලින් වැඩගමු, ඒ වගේම පෝලිං යුගය අවසන් කරමු කියන එක මාතෘකාව වශයෙන් මම දෙනවා. සියලු දෙනාට ස්තුතියි.